අපි හිතුවොත් සාමාන්‍යයෙන් අපේ රටේ දැන් මම ගණන් ගත්තොත් මගේ තාත්තේ පුතේ තියෙන 1946 මම ඉපදුනේ 1977 ඒ කියන්නේ ගත වෙච්ච අවුරුදු 30ට 47 ඉඳන් 77 දක්වා අපේ තාත්තලගේ પરම්පරාවට මූණ දෙන්න පුළුවන් උනේ ඉතාම සීමිත සම්පත්තිය සීමිත පරිභෝජනවාදී සමාජයක සවුන් බහුබාණ්ඩික නෙමෙයි ඔවුන් විශාල තාක්ෂණික කාරණා දැනගෙන හිටියේ නැහැ නමුත් 1977 ආර්ථික විවෘත වුණාට පස්සේ ලෝකයේ ගෝලීකරණය වෙන ගත්තට පස්සේදී අපි දන්නවා විශාල බඩු භාණ්ඩ ප්‍රමාණයක් ලංකාවට ආ ඒ විතරක් නෙමෙයි එහි ප්‍රතිඵල ඒ භාණ්ඩ පරිහරණය කරන්න බැරි වුණත් ඒ භාණ්ඩ දකින්න පුළුවන් සමාජයක් තමයි අපි ඉස්සරහා විවර වුණේ අපි පාසල් ගිහිල්ලා 1998 2000 කාලෙ විතර අපේ પરම්පරාව තමන්ගේ අනාගතය සඳහා ප්‍රවේශ වෙන්න අඩිය තියෙනකොට විශ්වවිද්‍යාලේ හෝ පරිපාලන සේවයේ හෝ වෙනත් වෘත්තියක අපි මේ ශේෂ්ඨයට අවතීර්ණ වෙනකොට මේ භාණ්ඩ අපිට දකින්න පුළුවන්කම ලැබුණා තාක්ෂණය අපි අත්විඳා නමුත් ඔබ දන්නවා විශේෂයෙන් 1997 2000 වගේ කාලයක පස්සේ ඉපදිච්ච પરම්පරාව මේ ඔබ අද මේ ඉගෙන ගන්න දූ දරුවා ඔවුන් ඉපදුනේම ඩිජිටල් ලෝකෙට ඔවුන් මේ ඩිජිටල් ලෝකෙට සංක්‍රමණිකව නෙමෙයි සාමාන්‍යයෙන් අපි දන්නවා ලෝකයේ රටවල් ගත්තාම ඒ රටවල ඉන්නවා පුරවැසියන් සහ සංක්‍රමණිකයන් අපේ රටේ ගොඩක් අයට සිහිනයක් තියෙන ඕස්ට්‍රේලියාව යන පොර බෝට්ටුවෙන් හරි පැනලා ඕස්ට්‍රේලියාවට ගිහිල්ලා පදිංචිනේ ඕස්ට්‍රේලියාවේ ගත්තොත් අපි දන්න ඕස්ට්‍රේලියානු සිටිසන්ස් ඉන්න ඕස්ට්‍රේලියානු මයිග්‍රන්ට්ස් අය අපේ પરම්පරාවත් අපිට කලින් પરම්පරාවත් ඩිජිටල් මයිග්‍රන්ට්ස් අපි ඩිජිටල් සිටිසන්ස් ලා නේ නමුත් 2000 පස්සේ ඉපදිච්ච પરම්පරාව කියලා කියන්නේ මේ ඩිජිටල් සිටිසන්ස් ඕන් මේක අත්දැකලා තියෙනවා සම මෙන්න මේ වෙනස අපි තේරුම් ගත්තේ නැත්නම් විශේෂයෙන්ම මේ අද මේ දේශපාලනයේ පරිපාලනයේ අධ්‍යාපන ශාස්ත්‍රයේ අනිකුත් ශේෂ්ඨවල නායකත්වයේ හොබවන අය මේක ප්‍රශ්නයක් බවට පත් කරනවා සාමාන්‍යයෙන් අපි හිතන්නේ හැමතිස්සෙම අතීතය හොඳයි අතීතය තමයි නිවැරදි කියලා අතීතය තමයි දියුණු කියලා අතීතය තමයි සදාචාර සම්පන්න කියලා නෑ එහෙමම නෙවෙයි ඒ අතීතයේ වුණත් වැරදි අනුපාඩු වුවමනා තරම් හොයාගන්න අපිට පුළුවන් සහ අපි බලන්න ඕන මේ අලුත් પરම්පරාව දිහා ඊටාම විවෘත මනස ඉතා බියුත් ඔවුන්ගේ නිදහස් හැකියාවන් වර්ධනය වෙන්න ඉඩකඩ දෙන ආකාරයට තමයි අපි හිතනවා අපි ඔවුන් දෙස බැලිය යුත්තේ බාධා කිරීම මැද නෙමෙයි උපදේශනීය හෝ ඔවුන් ගයිඩ් කරනවා කියලා කියන්නේ කරන හැම දෙයකටම විරුද්ධ වීම නෙමෙයි ඔවුන්ගේ නිදහස් චින්තනයේ නිදහස් හැකියාවන්ගේ වර්ධනය ඉඩ දෙමින් තමයි යන්නේ නමුත් අපි කල්පනා කරන්නේ මේ ඩිජිටල් තාක්ෂණයේ දියුණුව අද භාවිතා වෙමින් තියෙන ඒ කියන්නේ මේ සමාජයේ සුඛානම හසුරවන ඒ ශේෂ්ත්‍රවල ඒ ස්තරය භාවිතා කරමින් තිබෙන්නේ ඇත්තම මේ දරුවන් පාතබල තියෙන ලෝකයේ තේරුම් අරගෙනද කියලා මම ඔබට පුංචි උදාහරණයක් කියන්න ඔබ දන්නවා දැන් අපේ සිනමා කර්මාන්තයේ මම කැමති මෙතන සුගත් සමරකෝන් මහත්මයාත් සහභාගී වුණා නම් අපේ සිනමා කර්මාන්තය ඩිජිටල් කරන වෙලාව තිබෙනවා කලින් ෆිල්ම් එකක් එඩිට් කරනකොට සැටලයිට් පටය කපලා පූට්ටු කරලා සංස්කරණය කරපු යුගයේ වෙනුවට කම්පියුටර් හරහා එඩිට් කරන්න පුළුවන් තාක්ෂණය පැමිණලා තිබෙනවා ඒ තාක්ෂණය අපි ගන්න හොඳයි නමුත් මේ ඩිජිටල් තාක්ෂණය සිනමා කර්මාන්තයට ප්‍රවිෂ්ඨ වුණාට අපි ඒක භාවිතා කරන්න කුමකටද මේ සමාජයට අලුත් මතවාදයක් අරගෙන එන්නද එහෙම නැත්නම් අපි හිතමු වැඩවසම් ක්‍රමයක් රාජ්‍යත්වයක් රාජාණ්ඩුවක් රජෙක් උස් කරන්න. ඒ කියන්නේ ඉතිහාස කතා ප්‍රවෘත්ති නිර්මාණය කිරීම නෙමෙයි මම කියන්නේ.
ඉතිහාසය ඩිජිටල් තාක්ෂණය ඔස්සේ අලුත් පරම්පරාවක් අරගෙන එන්න ඕන. නමුත් මේ තාක්ෂණය පාවිච්චි කරලා හදන්න හදන මතවාදයේ පසුගාමී නම් ඒකට අපි විරුද්ධ වෙන්න ඕන. ඒක හරියට ගත්තොත් එහෙම වෛද්‍ය ශාස්ත්‍රයේ අපි සිසේරියන් සත්කම් කරනවා දරුවා හරි මව හරි බේරගන්න. එහෙම නැත්නම් පහසුවට සිසේරියන් සත්කම් කළ දරු ප්‍රසූතියක් සිද්ධ කරනවා. නමුත් කවුරු හරි කියනවා නම් ඩොක්ටර් අහවල් නැකත රාජයෝගයක් ඒ නැකතට බයිද සීසර් කළ ළමයා ආරම්භ දෙන්න කියලා. එතන මොකද වෙලා? ඒ කියන්නේ මේ තාක්ෂණය පාවිච්චි කරලා තියෙන්නේ පස්සට ගම. ආපස්. ඒක හරියට Facebook එකේ මුළු ලෝකෙම යාළු කරගන්න විවෘත කරගන්න හදලා තියෙන මේ සමාජ ජාලා වෙබ් අඩවි හරහා කවුරු හරි පුංචි කුලක හදාගන්න යනවා. අපි ගත්තොත් මේ කොළඹ සිංහල බෞද්ධ අපි හරි මීගමේ කතෝලික අපි හරි කියලා ඒ Facebook එක ඇතුලේ මහා වපසගේ ඇතුලේ අපි මේ පුංචි කුලකයක් උත්කර්ෂයට නංවන්න හදනවා නම් මම හිතන්නේ මේ ඩිජිටල් ලෝකයට අපි වෘත්ත වෙන එක වැඩක් නැහැ. සම මේක තේරුම් ගන්න. මෙන්න මේ අපි පය ගහලින ඩිජිටල් ලෝකේ මේ අපි කතා කරන්නේ අපි මේ අද සම්බන්ධ වෙලා ඉන්නේ ඩිජිටල් සිටිසන්ස්ලා සංවිධානය කරපු උත්සවයකට. ඒකේ මයිග්‍රන්ට්ස් තමයි අපි. මෙන්න මේ දරුවන් ඔවුන් ලබන අත්දැකීම් ඔවුන්ට පිරලා තියෙන පුළු ලෝකය තේරුම් ගන්න එය විවෘත කරන්න ඒ විවෘතභාවයට බාධා කරන්න එපා කියන ඉල්ලි මේ පරම්පරාව අපි නිවැරදිව තේරුම් ගන්නක ඉල්ලීම තමයි මම කරන්නේ විශේෂයෙන් අපේ ගුරුවරුන්ගෙන් සහ දෙමව්පියන්ගෙන්. ඉතින් නැවත වතාවක් මම ඉතාම සන්තෝෂයෙන් බලාගෙන හිටියා. අපේ පාසල් කාලේදී තිබුණා වගේ ඊට වඩා දියුණු තරගාවලියක් සංවිධානය කිරීම පිළිබඳව නැවත වතාවක් සුබපදනවා. මම හිතන්නේ ඔබට දුර ගමනක් යන්න පුළුවන්. ඉතින් විශේෂයෙන්ම මේ අවස්ථාවට සම්බන්ධ වෙන්න ආරාධනා කිරීම සම්බන්ධයෙන් මගේ ගෞරවණීය වතාවක් උදකරමි. බොහොම ස්තුති හැම දිනාට ඔබ සියලු දෙනාට ජය ප්‍රාර්ථනා කරමි.